එක දවසක් ගහක බැඳලා ඉන්න අලියෙක් දකින්න යම්කිසි කෙනෙක් මේ අලියා වෙත ලඟ වෙලා පරික්ෂා කරද්දී දකින්න දෙයක් තමයි මේ අලියාව මේ ගහට කරලා බැඳලා තියලා තියෙන ඉතාම පොඩි දඟලකින් කියන කාරණාව. මෙච්චර මහා සද්දන්ත අලියෙක් අර වගේ ඉතාම පොඩි දඟලකින් නතර කරලා තියෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මතුවෙච්ච මේ ආගන්තුක පුද්ගලයා මේ අලියා බාර ඇද්ගව වගේ ඒ ගැන විමසනවා. මෙච්චර සද්දන්ත අලියෙක් මේ වගේ පොඩි හයිය නැති දඟලකින් කොහොමද ගැට ගහලා තියන්නේ? මේ සද්දන්ත අලියාට මේ පොඩි දඟල කඩා ගන්න හයිය නැද්ද? මෙන්න මෙහෙම මේ ආගන්තුකයා ප්‍රශ්න අහද්දී ඇද්ගවවා මෙන්න මේ විදිහට උත්තර දෙනවා. ඇත්ත මේ අලිය හරි හයියයි සද්දන්තයි. ඒ වගේම මේ දඟල හරි පොඩි හයිය නැහැ. හැබැයි අලියාට කොච්චර හයිය තිබ්බත් ඌ කිසිම දවසක මේ දඟල කඩාගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ. මේකට හේතුව අහද්දී ඇද්ගවවා හරි අපූර්ව උත්තරයක් දෙනවා. අපි පුංචිම කාලෙදී කැලෙම් පුංචිම අලිපැටියෙක් අල්ලගෙන ඌට ගලව ගන්න බැරි තරම් ලොකු හයිය දඟවැලකින් ඌව ගහක යට ගහනවා. ඉතින් මේ පුංචි කාලෙදී අලියා බොහොම විදියට උත්සාහ කරනවා ඒ දඟවැල් පට කඩාගෙන ආයෙත් කැලේට යන්න. ඒ උත්සාහ කරලා 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 අන්තිමේදී ඌ ඉගෙනුමක් ලබනවා ඌට මේ දඟවැල් පට කඩන්න බෑ කියලා. ඉතින් ඌ ඒ දඟවැල් පට කඩන උත්සාහය එහෙම අත්හැරලා දාලා ඌ තීරණය කරනවා අපි දෙන දෙයක් කාලා බීලා අපි කියන විදියට ඉන්න. ඉතින් අලියා ලොකු වුණත් අලියා උත්සාහ දරන්නේ නැහැ මේ දඟවැල් පට කඩාගෙන ඉස්සරහට යන්න. ඒ හින්දා මේ අලියා ලොකු වුණා කියලා අපිට මේ දඟවැල් පට මාරු කරන්න අවශ්‍ය නැහැ. ඌගේ කකුලේ මේ දඟවැල් පට තියෙනකන් ඌ හිතාගෙන ඉන්නේ ඌට ඒ දඟවැල් පට කඩන්න බෑ කියලා. ඌ කවදාවත් ඒකට ආයෙත් උත්සාහ දරන්නේ නැහැ. මගේ මිත්‍රවරුනේ අපිටත් පුංචි කාලෙදී ඔන්න ඔය විදිහටම අපි නොදැනුවත්වම අපි ජීවත් වෙන පරිසරයත් එක්ක විවිධාකාරයේ සිතිවිලි විවිධාකාරයේ අදහස් අපි මේ මොලේ තැම්පත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබට ඉගෙන ගන්නට බෑ. ඔබට ගණිතය බෑ. ඔබ ගණිතයට දුර්වලයි. ඔබට ওই විභාගේ නම් පාස් වෙන්නම බෑ. වගේ අදහස් වගේ සිතිවිලි අපේ මේ මොලේ නොදැනුවත්වම තැම්පත් වෙනවා. හැබැයි අපි මොකද කරන්නේ? ඒ සිතිවිලි ඒ අදහස් අපේ මුළු ජීවිතයම කරගෙන අපි ජීවත් වෙනවා. හිතන්න මේ අලියාට තිබ්බා එක අඩියක් ඉස්සරහට තියන්න. මේ අලියා උත්සාහ කරා නම් එක අඩියක් ඉස්සරහට තියලා මේ පුංචි දම්වැල් පට කඩන්න ඒ අලියාටත් තිබුණා තමන් කැමති ජීවිතයක් ගත කරන්න නිදහසේ ඇවිදින්න. හැබැයි මේ අලියා ඒකට උත්සාහ නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට අද මේ අලියා ඉතාම අපහසු දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. ඒ අලියා මේ හයිය නැති පුංචි දඟල් පටකට උගේ මුළු ජීවිතේම කැප කරනවා. ඒ වගේම ඔබත් ඔබේ ජීවිතයේ සීමාවල් ඔබට ඉක්මවා යන්නට අවශ්‍යයි නම් ඔබ ඔබගේ ජීවිතයේ සීමාවල් ඉක්මවා යන්නට තීරණය කරනවා නම් ඔබටත් වැටහෙවි ඔබේ ජීවිතයේ සීමාවල් කියලා ඔබ දකින්නේ අනුන් කියපු දෙයක් මත ඔබේ මනස විසින්ම නිර්මාණය කළ සීමාවන් පමණක්ම කියන කාරණාව. ඒ නිසාවෙන් මින් ඉදිරියට අන්‍යන්ගේ මත අන්‍යන්ගේ අදහස් ඔබ ඔබේ ජීවිතේ කරගන්නේ නැතිව ඔබට ලැබුණු ඔබේ ජීවිතයේ සැබෑ අරුත සොයන්නට ඔබ උත්සාහ කරන්න. උත්සාහය තුලින්ම මානසික තම්බල් කඩා දමා මේ මානසික සීමාවන් ලිහිල් කර ඔබේ ජීවිතයේ නිදහස ඔබේ ජීවිතයේ සාර්ථකත්වය උදා කර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. ජීවිතේ ජය ගන්න DP Education සමග එක්වන්න.